සත්කම් සඳහා ස්ථාවර අවමගාසු දැන් නවලෝකෙන් අමතන 0771 7017. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 එක ව්‍යවස්ථා ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරන ලද මුදල් නැමැති පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි. කථානායකතුමනි, ඔබතුමා දැන් සිංහලෙන් ප්‍රකාශයට පත් කරපු ඒ අධිකරණ තීන්දුව අපිට ලබා දෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි. මේක මේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සහ මේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩකිරීමක්. රජේත් අවධානය जनमत विचारण අපිට ඕන විදියට ප්‍රස දොරෙන් කොනක් ගේන්න බෑ. ඒ සම්බන්ධයෙන් අභියෝග කරන්නට ඕන ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. ඉතින් මේක අභියෝගයට ලක් කරා. නඩු තීන්දුව දෙකක් ලබා දීලා තියෙනවා. ඒ අනුව අපි ඒ සංශෝධනය කරලා තියෙනවා. අර අධිකරණ ඇමතුමාගෙන් මම අහන්නේ එතුමා උසාවියේ තීන්දුව ගැන කිව්වා. නමුත් ඒ උසාවියේ සුප්‍රීම කෝට් උසාවියේ තීන්දුව සිංහල භාෂාවෙන් නැතුව අපි කොහොමද බලන්නේ? කරුණාකරලා ඒක යථා තත්ත්වයට පත් කරන්න. අපිට සිංහල භාෂාවෙන් ඕනේ. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන්නට ඕන. මේ අධිකරණ ඉංග්‍රීසියෙන් පමණයි නඩු තීන්දුව දෙන්නේ කියන එක පිළිතුරක් නෙවෙයි. අපිට අපිට අයිතිය තියෙනවා සිංහලෙන් නැත්තම් මව් භාෂාවෙන් ඒ සම්බන්ධයෙන් දැනුවත් වෙන්න. මේක හැමදේම කුමන්ත්‍රණ ඇසකින් බලන්නට එපා. අමාර වෙලාවට හරි දුකක් ඇතෙනවා. ඒ වගේම ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මේ පිළිබඳව මුලින් ඉඳලම කොරෝනා වසංගතයට පරිශීලනය කරන ඒ විශ්වවිද්‍යාලය ඒක කියනවා daily new confirmed covid-19 deaths per million people August 13 2021 Sri Lanka 5.72 United States 1.95 UK 1.33 France 0.76 India 0.35 Canada 0.16 Germany 0.15 අද මේ වෙනකොට ඇත්තටම ඉන්දියාව වගේ අපි 15 ගුණයක් නරක තත්ත්වයක අපි අද ඉන්නේ කොරෝනා වසංගතේ. නමුත් මේ වසංගතේ කරුණු එලිදරව් කරන්නේ නැතුව මේවයි සංඛ්‍යා ලේඛන අද ව්‍යාජ අන්දමින් සකස් කරනවා. ඒක දෙරණ පෙන්නුව ගම්පා දිස්ත්‍රික්කේ 3629ක් දව මේක වාර්තා කරනකොට සතියකට ඇත්ත සංඛ්‍යාව 12555යි. ඒ කියන්නේ 8926ක් අඩු කරලා තියෙනවා. එතකොට කවුද මේක කරන්නේ? මුඛ්‍ය අමාත්‍යාංශයෙන් නෙවෙයි. මේ සංඛ්‍යා ලේඛනය දෙන්නේ හමුදාවෙන්. මිනිස්සු මැරුණාම ගෙවල් වලට යවනවා. යවලේ මිනිසුන්ගෙන් කට උත්තර ගන්නවා මොකද්ද? ඔයාට දියවැඩියාව තියුණා නේද එයාට? එයාට හાર્ට් තියුණා නේද? එයාට කිඩ්නි තියුණා නේද? එයාට පිළිකා තියුණා. ඒවා එකොට දානවා. තොර 180ක් විතර තියෙන මරණ 150කට විතර බස් කරනවා ඒගොල්ලෝ. ආසාදිස් සංඛ්‍යාව වෙනම සංඛ්‍යා ලේකන හදනවා. හදලා හවසට දෙනවා. එතකොට තමුන්නාසලා හොයන්න මට වඩා ලේසි තමුන්නාසලාට හොයන්න කවුද මේ මේජර් ජෙනරල් වරයා? මොකද මේ වෙනකොට ඉතාමත්ම විශ්වාස භංගත්වයට ගිහිලා තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් අද කර කියා ගන්න දෙයක් නැතුව මේ වැරද්ද මෙන්න මෙතනින් සිදු වෙන්නේ කියලා ඒගොල්ලෝ එළිදරව් කරනවා. රෝස සුවඳ තවත් ටිකක් කලක් රැඳෙන්න ඩබල් පර්ෆියුම් ලුක් සමගින් එන නව සන්ලයිට් රෝස්.